ඉතින් කට්ටිය ආයිබෝන් කියලා පිළිගන්නවා තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ සිග්නල් ජෙනරේටර් එක ගැන. මෙන්න මේක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. පොඩි වීඩියෝ එකක් මේක. දැන් ගොඩක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් එක දවසට. ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එකට අදාළව ඔයගොල්ලන්ගේ මේස උඩට තියෙනවා උපකරණ තුනක්. ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එකට අදාළ උපකරණ තුනක් බලා ගන්න පුළුවන්. ඒකේ පළවෙනි එක ඔසිලොස්කෝප් එකකට දන්නවා ඇති. सिग्नल बला पुलवा अभी ऑसिलोस्कोप पवर सप्लाई सह सिग्नल जनरेटर की प्रधान उपकरण तून प्रैक्टिकल इलेक्ट्रॉनिक प्रैक्टिकल बला पुलवा इधन अद वीडियो अपने सिग्नल जनरेटर ऑसिलोस्कोप पवर सप्लाई देवी इसरा वीडियो वाली कथा करूँ इधन मुकदमे सिग्नल जनरेटर इधन पड़म पड़ी मे सिग्नल जनरेटर का ओन को मुकदमे सिग्नल जनरेटर का सिग्नल जनरेटर का मेके नमीम तेरने वाती मेके मुकदमी सिग्नल जनरेटर की सिग्नल हदन पड़वा मैं उदाहरण तिगना मट ओन वर्ल्ड दिग सिग्नल गण ओन हर्ट्स दहायक हर्ट्स दहायक मुका हर्ट्स दहायकिया टपर सिग्नल यन वट संख्या निश्चित अगे सहित सिग्नल पुलवा मैंने सिग्नल जनरेटर पावित एवकेम आप मेके हदागन पुलवा मंदी हुआ हदागन पुलवा आप हर्ट्स अगे इट बस आप हदागन पुलवा मेके वोलटेज को वोलटेज की मे सिग्नल आउटपुट करना की हदागन पुलवा एवकेम मे सिग्नल स्वरूप स्वभाव तो ගොඩක් ස්වභාවයන් තියෙනවා මං ප්‍රධාන ආකාර මං තුනක් යටදී කතා කරන්න. ඒ දැන් තියෙන සිග්නල් ජෙනරේටර් එකේ තියෙන්නේ ස්වරූප තුනකට තියෙන්නේ. ඉතින් පළවෙනි එක තියෙන සයින් වේව්. ඊට පස්සේ කියද්දැති ආකාරයේ ඔයගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ වගේ තමයි කියද්දැති ආකාරයේ ඒවා. ඊට පස්සේ ස්තම්භාකාරයේ තරංග. ස්තම්භාකාරයේ තරංගත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තරංග ආකාර තුනටම අපිට මෙන්න මේ සිග්නල් ජෙනරේටර් එක ආධාරයෙන් सिग्नल आउटपुट करोटिम की मेन मे सिग्नल जनरेटर के सैन वेव की आकार स्वरूप स्तंभ आकार अदाल हर्ट्स अदागन इवागेम अदाल वोल्टाव अदागन एक हदल सिग्नल कपिट मेन मे के अवटपुट सिग्नल जनरेटर के अवटपुट मगिट एलियट इधे मेकतम के सिग्नल जनरेटर के कारे बारे हर कटेद वीडियो इकड़े वीडियो सिग्नल जनरेटर सिग्नल जनरेटर खाली सिग्नल जनरेटर ऑन करगन स्विच मेन मे तीन आधार सिग्नल जनरेटर पावर अप करगन बुड़वा सिग्नल जनरेटर पावर अप करगनोट सिग्नल जनरेटर के प्रधान नोब हतर बलागन पलि नोबेगे हालती फीक्वेंसी मेन मे नोबेग इत मेक आधार अपीट फीक्वेंसी अडजस्ट करगन पुलिस हर्ट्स अडजस्ट करगन पुल थिंग मेन मेतन डिस्प्ले पेन अंक पल हालती कि मे किलो हर्ट्स की अने मे डिस्प्ले के पेन अगे किलो हर्ट्स वाली अनेक तम अभी गण पुलवा ऐडिया इट पास मेन मेतन तीन फीक्वेंसी नोब मे फीक्वेंसी सिग्नल जनरेटर आधार बला बला पुड़वा ऑसिलोस्कोप प्रैक्टिकल मेक बलम कोहमद मे सिग्नल जनरेटर वोल्टेज
ගාන හදාගන්නේ කිතන උඩ බලා ගන්න පුළුවන් frequency range කියලා knob එකක් තියෙනවා. ඉතින් මේ knob එක ආධාරයෙන් අපි කරන්නේ දැන් අපේ signal එකට අදාළ hertz ගානට range එක select කරගන්න ඕන අපි දන්න කලින්. උදාහරණයක් විදිහට මම ගන්නම්කෝ kilohertz එකක තරංගයක් හදාගන්න ඕන. මේකේ අපි බලමු වටේට මොනවද ගහලා තියෙන්නේ කියලා. දැන් දාලා තියෙන්නේ 0.5 0.1 hertz කියන අගයට තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ 0.05 ඉඳන් 0.1ට යනකම් range එක වාගට අවිලා තිබ්බා කියන්නම් හිතන්නකෝ 0.05 hertz කියලා සිග්නල් එකක් හදාගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න ඕන range එක තමයි මෙන්න මේ range එක. මේ range එක ඇතුලේ තියෙනවා නම් අපි අන්න ඒ range. ඔයගොල්ලෝ විභාගෙට එන සිග්නල් එක තියෙනවානේ. අන්න ඒ සිග්නල් එක ඇතුළත් වෙන range එක සිලෙක්ට් කරගන්න ඕන මෙන්න මේ frequency range කියන knob එක කරකවලා. ඉතින් පළවෙනි ඉඳ බලා ගන්න පුළුවන් 0.05 0.1ට යනකම් තියෙන hertz අගයන්ට අදාළ knob එක. ඊට පස්සේ 0.1 ඉඳන් 1 hertz වලට යනකම් range එක බලා. ඊට පස්සේ 1 hertz ඉඳන් 10 hertz වලට යනකම් අදාළ range එක ඊළඟට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 10 hertz ඉඳන් 100 hertz වලට අදාළ range එක ඊළඟට ඒ වගේ 1 kHz ඉඳන් 10 kHz වලට 10 kHz ඉඳන් 100 kHz වලට අදාළ range ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගත්තොතින් ඔයගොල්ලන්ගේ විභාගයට එන practical එකට එන signal generator එකක් මේ වගේම තමයි. පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඔන්න දැන් මම උදාහරණයක් විදිහට අපි හදමු. දැන් ඔයගොල්ලන්ට විභාගයට ඇවිල්ලා තියෙනවා 1 kHz signal එකක් හදන්න කියලා. අපි කොහොමද එකට මේක හදන්නේ? එකටම ඔයගොල්ලෝ select කරගන්න ඕන මොකක්ද frequency range එක කියලා. 1 kHz අපිට හදන්න තියෙන්නේ. අපිට එතකොට range එක select කරගන්න පුළුවන් විදි දෙකකට. එකක් දාගන්න පුළුවන් එක්ක දාගන්න පුළුවන් 0.1 ඉඳන් 1 kHz කියන range එකට දාගන්න පුළුවන්. නැත්නම් 1 kHz ඉඳන් 10 kHz වල යනකම් තියෙන range එකට හරි දාන්න පුළුවන්. ওই දෙකෙන් එකට දැම්මන් පස්සේ අපිට මේ range දෙක ඇතුලේ තියෙනවා 1 kHz කියන අගය. ඊට පස්සේ අපි ඔන්න ওই දෙකෙන් දැන් එකක් select කරගමුකෝ. හරි දැන් මම select කරගත්තා 0.1 kHz ඉඳන් 1 kHz කියන range එක තමයි මම දැන් select කරගත්තේ. ඊට පස්සේ ඒක select කරගෙන ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මේ frequency කියන knob එක හිමින් සැර. ඒ කියන්නේ මේක පට ස්පීඩ් එකට වැඩි වෙනවා. ඒක හින්දා හිමි හිට පොඩ පොඩ වැඩි කරන්න ඕන. මෙන්න මේ විදියට වැඩි කරගෙන යද්දී ඔයගොල්ලන්ට එක අවස්ථාවකදී එනවා 1 kHz කියලා. අගෙන් දැන් වැඩි කරගෙන යනවා. නමන් දැන් වැඩි කරගෙන යනවා 800 900යි ඔන්න 1.54ක් වගේ තියෙනවා. ඉතින් මේ වගේ අර දශම සංඛ්‍යා දෙකකට පොඩි වෙනසක් තිබ්බට අවුලක් නැහැ. මොකද මේක හරියටම දශමයටම හදන්න අපිට ගොඩාක් වෙලා යනවා. මොකද මේ ප්‍රැක්ටිකල් එකක් කරන්න තියෙන්නේ අපිට පැය භාගයක් වගේ පොඩි කාලයක්. මොකද අනිත් ට්‍රිගල් එකටත් වෙලා වෙන් කරගන්න බෑ. පැයයි දෙකටම තියෙන්නේ. ක්‍රොනික් එකටයි ට්‍රිගල් එකටයි පැය භාගෙ ඒක දෙකට වෙන් කරගත්තාන් පස්සේ පොඩි වෙලාවක් තමයි තියෙන්නේ. මේ විදිහට මේ වෙලාව ඇතුළතදී ඔයගොල්ලන්ට හදාගන්න ඕනේ. ඉතින් පොඩි දශම සංඛ්‍යා තිබ්බට අවුලක් නැහැ. ඊට පස්සේ අපි තව උදාහරණයක් ගමු 10 kHz ක හදා ගන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට ඒක හදා ගන්න. ඉතින් ඔයගොල්ලෝ එකටම කරන්න ඕන frequency range කියන knob එකේ කරකවලා range එක select කරගන්න ඕනේ. ඉතින් මම දැන් දානවා 1 kHz ඉඳන් 10 kHz කියන range එකට දාගන්න. ඒ range එක ඇතුලේ 10 kHz කියන එක තියෙන හින්දා මම අන්නේ ඒ range එක. හරි. දැන් අපිට ආයි කරන්න තියෙන්නේ මෙන්න මේ frequency කියන knob එක කරකවලා හිමින් සැරේ කරකවලා කලින් කරා වගේම කළා 10 kHz හදාගන්න ඕන. ඉතින් මේකෙත් ආසන්න දශම සංඛ්‍යාවකට තිබ්බනම් අවුලක් නැහැ. ඊළඟට අපි වෙන මේ wave කියන knob එක ගැන කතා කරමු. ඉතින් මම කිව්වනේ මේක ස්වරූප ආකාර තුනක් තියෙනවා කියලා. sin wave එක, ඊට පස්සේ කියද්ද තිය ආකාරයේ එක සහ ස්තම්භාකාරය. මෙන්න මේ තුන තමයි මෙන්න මේ wave කියන switch එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි oscilloscope practical එක කරද්දී මේ එක එක wave වලට දාලා බලමු. අපේ output signal එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඊළඟට මෙතන තියෙනවා mic input එකක්. අපිට ඒක අදාළ නැහැ අපේ practical වලට. ඉතින් ඊළඟට AMPL කියන voltage වෙනස් කරන switch එක තියෙනවා. ඒකත් අපිට මේකේ screen එකෙන් බලා ගන්න බෑ අපිට කොච්චර voltage තාවයක් වෙනස් වෙනවද කියලා. ඒක බලා ගන්න පුළුවන් අපිට oscilloscope practical එකේදී කොහොමද ඒක ගාන හදාගන්නේ කියලා. ඊළඟට මේකේ output එක ගන්න කොහින්ද? output එක ගන්න ඕගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙතන output කියලා ගහලා cable එකක් ගහන්න තැනක් තියෙනවා. මෙන්න මෙතනින් තමයි අපි හදාගත් signal එක දිනවනේ. මේ signal එක output කරගන්න එළියට ගන්න
සිග්නල් ජෙනරේටර් එකෙන් මෙන්න මෙතනින් තමයි. මේකට අපි පාවිච්චි කරනවා ප්‍රොබ් එක. ඒ කියන්නේ වයර් එකක් පාවිච්චි කරනවා. මෙන්න මේ වයර් එක තමයි මෙන්න මේ වයර්. මේකේ මෙන්න මේ පැත්ත අරගෙන පොඩි මැකැනිසම් එකක් තියෙන්නේ මේක ඇතුලට දාලා කරගන්න තමයි තියෙන්නේ. ඒතකොට ඔයගොල්ලොන්ට ඒක එදාට තේරේ කොහොමද මේක සෙට් කරන්නේ කියලා. महलोकू सिद्धियाँ अरे पड़ी कट दिन कट दिन दटक करगवानी इतोटे लोकना यह विधि मैं मेक सिग्नल जनरेटे प्रोप सैट करना हर देके रतु क्रोकडाइल गिरपेट बस कलु क्रोकडाइल गिरपया तीन सिग्नल के दण किनकन एक हिंदा मेन मे रतु कलु वर्ण वलिन तीन रतु प्रोबे क्रोकडाइल गिरपे तीन दान विधियट सह कलु क्रोकडाइल गिरपे ऋण विधियट तम अरे मेक दें अभी मेकिंग सिग्नल बड़ा अभी प्राक्टिकल टेलीस्कोप मे वीडियो की अगोलो सिग्नल जनरेटर मुखर ऐडिया गण अभी वीडियो की मनी हम आई बुआ।